සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ සසරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුවයි ඒ උදාර බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහා සද්ධර්ම දානානිසංසය ධර්ම ශ්‍රවණානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ
ධම්මපද පාලියේ චිත්ත වර්ගයේ සඳහන් වන නමවෙනි ගාථාරත්නය. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථාරත්නය දේශනා කොට වදාළේ. සිත නැති කල මේ සිරුරෙන් කිසිම වැඩක් නෑ කියන කාරණාව පැහැදිලි කරන්න දේශනාකොට වදාළ මේ ගාථාරත්නය පූතිගත්ත තිස්ස කියන තෙරුන් වහන්සේ අරභයා තමයි දේශනාකොට වදාළේ. අච්චිරං වතයංකායු පටවින් අධිසෙස්සති චුද්දෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලිංගර. මේ ගාථාවේ සරල තේරුම තමයි මේ සිරුර අපේ ශරීරය මේ හිත නැති වුණ දවසට වැඩකට ගන්න බැරි ප්‍රයෝජනයක් නැති අහකට දාපු දර කෑල්ලක් වගේ වෙනවා කියන කාරණාව. මේ ගාථාරත්නයේ භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළි මොනවාගේ හේතුවක් නිසාද? අපි මුලින් ඒ කාරණාව ටිකක් දැනගමු. සැවැත්නුවර ජීවත් වෙච්ච බොහොම ශ්‍රද්ධාවන්ත තිස්ස කියලා තරුණයෙක් ශාසනය පිළිබඳව පැහැදිලා බුදුරජාණන් වහන්සේගේ අවසර ඇතු සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුල් වුණා. ධර්මයේ විනය හොඳට ඉගෙන ගත්තා. සුදුසු කාලේ බණ භාවනාදී කටයුතු සම්පූර්ණ කරගත්තා. වත්පිළිවෙත් මනාව පූර්ණේ කරගත්තා. තමන්ගේ ශාසනික ප්‍රතිපදාව මනාව කරගෙන ගියා. මේ ලෝකේ ඉපදුන සත්වයා විශේෂයෙන් මිනිසා බොහෝ අවස්ථාවන් වල තමන්ටම පරදිනවා. හැම සතෙක්ම එහෙමයි. නමුත් මිනිසයන් විශේෂයෙන් සඳහන් කළේ අනිත් සත්වයන්ට බැරි වුණාට මිනිසුන්ට පුළුවන් හැමදාම පරදින්නේ නැතුව දිනන්න. කවදාහරි දිනන දවසක් ජීවිතේ තියෙන්න ඕනේ. නමුත් පින්නතනි අපි මේ සංසාරේ හැමදාම අපිට පරාදයි. රාගසිතුවිලි එනවා. ද්වේෂසිතුවිලි එනවා. මෝහසිතුවිලි එනවා. ලෝභසිතුවිලි එනවා. මේ ආදී වශයෙන් නොයෙක් පෞකාර සිතුවිලි එනවා. එහෙම සිතුවිලි ආවහම් අපිටත් නොදැනීම අපි ඒ සිතුවිලි වලට වසඟ වෙනවා. ඒක තමයි අපේ වහල් බව. ඒ වහල් වීම තුල අපි අකුසල්ම රැස් කරනවා. ඒ අකුසලය අපි සතර අපායට හෙළනවා. නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබන්න සුගතියක ඉපදින්න මානයක්වත් පේන්නේ නැහැ. නමුත් ඉතින් සමහරලාට කල්ප කාලාන්තරයක් නමුත් සතර අපායවල දුක් විඳලා නැවත වතාවක් මනුෂ්‍ය ලෝකවලට ආයෙත් එනවා. සංසාර චක්‍රේ මේකේ දිගට සැරිසරනවා. කල්ප කාලාන්තරයක් කියලා කියහම මහා කල්ප විනාශයෙන් පස්සෙත් ඒ සත්‍යය නැවත නිරේද කියලා හිතෙන්න පුළුවන්නේ. ඒ පින්නතුනි මිත්‍යා දෘෂ්ටික වාගේ කර්ම කරපු අය කල්ප විනාශෙදිවත් නිරයෙන් මිදෙන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙන්නේ. කල්ප විනාශයෙන් විනාශ වෙන්නේ නැති වෙනත් සක්වලක තියෙන අවීචියකට ඔවුන් මාරු කරනවා. කවුද මාරු කරන්නේ?
කර්මය විසි. ඒ පිළිබඳව විස්තර ධර්මී සඳහන් කරලා තියෙනවා. එදි මම සඳහන් කළේ තමන්ටම පැරදුන සත්වය අති දීර්ඝ කාලයක් මේ සංසාර සාගරී ගිලිමින් උඩේමින් ගිලිමින් උඩේමින් දීර්ඝ කාලයක් ගෙවනවා. ඒ මේ පරාජිත බව නිසා මෙහෙම කාලයක් ගෙවිල යනකොට ලෞතුරා බුදුවරු කලාතුරකින් ලෝකෙ පහළ වෙනවා. එවන් කාලෙක උතුම් මනුස්ස ජීවිතයක් සම්මා දිට්ඨිකව ලබාගන්න සසර කරපු මහා පුණ්‍ය කර්ම රාශියක එකතුවක් තියෙන්න ඕනේ. ඉතාමත්ම කලාතුරකින් තමයි බුද්ධෝත්පාදයක උපදින්න ලැබෙන්නේ. එහෙම ඉපදුනත් තවත් කලාතුරකින් අවස්ථාවක තමයි සම්මා දිට්ඨික වෙන්න ලැබෙන්නේ. නමුත් ඔබ මම ගැන කල්පනා කරලා බලහම ඒ භාග්‍ය පින්වතුනි අපි ලබලන්නේ මේ ගැන හිතුවොත් අපටම තේරෙන්නේ මේ සංසාරේ කොච්චර පින් කළාද කියලා. නමුත් තැනට ඇවිල්ලා ඉන්නවා මේ මොහොතේවත් අපි උත්සාහ කළ යුතුයි අපි තුලම පරාජිතයන් නොවෙන්න. එහෙම පරාජිත නොවන මග කියලා දෙන්න තමයි බුදුදහම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මෙතිස්ස භික්ෂූන් වහන්සේ තමන්ගේ ශාසනික ප්‍රතිපදාව බොහොම ශ්‍රද්ධාවෙන්ම කරගෙන ගියා. නමුත් පින්නතුනි සසර භයානකයි. මේ ජීවිතයේ ඊටාම ශ්‍රද්ධාවන්ත සම්මා සම්බුද්ධ ශාසනයේ භාගිතුන් වහන්සේ වැඩ ඉන්න කාලෙම පැවිද්දක් ලබාගත්ත මහ පුණ්‍යවන්තයෙක්. ඒ වුණාට පෙර කළ කුසල් තියෙනවා. මේ ජීවිතයේ කරගත්ත බරපතල කුසල් නැති වුණාට අපි විසින් පෙර කරපු අකුසල් ඕන තරම් තියෙනවා. තවම විපාක දීලා ඉවර නැති ඒවා. ඔබත් මමත් අද ඔහොම මෙහෙම හිටියට සමහර වෙලාවට හෙට කියන දවසේ නැවත කවදාවත් මේ පාදකින් ඇවිදින්න බැරි පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. කතා කරන්න බැරි ඇහෙන්නේ නැති පේන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ තත්ත්වයන්ට පත්කර වණ්ඩ තරං සුදුසු කර්ම සංසාරය අපි කරලා තියෙනවා. ඒ කර්ම තාම විපාක දීලා නැහැ. ඒකයි සසර භයානක. තිස්ස හාමුදුරු පස්සේ කාලෙක ලෙඩ වුණා. මොකද තිස්ස හාමුදුරන්ට හැදුන ලෙඩි කුෂ්ඨ රෝගයක්. අබෑට අබෑට වගේ පුංචි පුංචි බිබිලි මතුවෙන්න පටන් ගත්තා. තිස්ස හාමුදුරු ඒවට යම් යම් ප්‍රතිකාර කරන්න ඇති. නමුත් පින්නතුනි අඩු වෙන බවක් නෙමෙයි තියෙන්නේ, එන්න එන්න වැඩි වෙන බවක්. අබෑට වගේ තිබුණ බිබිලි මුං ඇට වගේ වුණා. මුං ඇට වගේ තිබිච්ච බිබිලි කඩලයට වගේ වුණා. දැන් තියෙන බිබිලි නෙමෙයි ගෙඩි, කඩලයට වගේ තියෙන ගෙඩි ඩෙබරපල වගේ වුණා. ඩෙබරපල වගේ ගෙඩි නෙල්ලි ගෙඩි වගේ වුණා. ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙවි වර්ධනය වෙවි බෙලි ගැටයක් තරං ලොකු වුණා. බෙලි ගැට තරං වර්ධනය වුණ මේ ගෙඩි සැරව පිරිලා පුපුරන්න පටන් ගත්තා. සරුවාංගේම ගෙඩි හැදිලා බෙලිගැට බෙලිගැට වගේ ලොකු ගෙඩි පුපුරලා මුළු ශරීරයේ පුරාම තුවාලයි. ඉඳගන්න බෑ. ඉඳගන්න මාංශේ තුවාලයි. හිටගෙන ඇවිදින්න බෑ. යටිපතුල් තුවාලයි. නිදාගන්න බෑ.
දකුණු ඇලේ වං ඇලේ පිට ප්‍රදේශයේ පපු ප්‍රදේශයේ මේ හැමතැනම තුවාලයි. තිස්ස හාමුදුරුවෝ කොහොම ජීවිතයක් ගත කරන්න ඇද්ද? අපි කතාව අහගෙන ඉන්නවා විතරයි. මොන තරම් වේදනාවක් තිස්ස හාමුදුරුවෝ විඳින්න ඇද්ද? සමහර වෙලාවට ලෙඩෙක් එකම තැන එකම විදිහට දවස් දෙක තුනක් හිටියහම තුවාල වෙනවා යටපැත්ත. මෙට්ටිට ඇඳට තද වෙච්ච පැත්ත තුවාල වෙනවා. එහෙම තුවාල වුණාට පස්සේ කොච්චර අමාරුවෙන්ද ඉන්නේ? ඒ පැත්තට මේ පැත්තට පෙරලෙන්න මොනතරම් අමාරුවක් දරනවද? වෙහෙසක් ගන්නවද? නමුත් ඒ කොන්ද දිහා තුනටේ දිහා තුවාල කීපයක් හැදුන නිසා තිස්ස හාමුදුරුවන්ගේ ස්වභාවය කොහොමද? නමුත් පින්නතුනි, කල්යාණ මිත්‍රයෝ ඇසුරේ හිටපු නිසා කිසිම භික්ෂුන් වහන්සේ නමක් තිස්ස හාමුදුරුවත් හැරියේ නෑ. හැමෝම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තිස්ස හාමුදුරුවන්ට උපස්ථාන කළා. එහෙමත් කාලයක් ගෙවිලා යනකොට තිස්ස හාමුදුරන්ගේ ශරීරය අල්ලන්නවත් බැරි තරමට පත් වුණා. ඒ කියන්නේ අල්ලලා එහාට මෙහාට සොලවන්න, කෙලින් කරන්න, ඉන්දවන්න, මොකවත්ම කරන්න බෑ. දරන්න බැරි තරම් වේදනාවයි. හේතුව තමයි තිස්ස හාමුදුරන්ගේ ශරීරයේ ඇටකොටු සේරම බිඳෙන්න පටන් ගන්න. හැම තැනම ඇටකොටු කැඩෙනවා. දැන් කිසිම දෙයක් කරගන්න බෑ. භික්ෂූන් වහන්සේලාට කළ යුත්තක් කළ හැක්කක් නෑ. අන්තිමට උන්වහන්සේලා තිස්ස හාමුදුරුවෝ අත්හැරියා. ඇයි අත්හැරී? උන්වහන්සේ වෙනුවෙන් කළ යුතු උපස්ථාන මොකවත්ම කරන්න බැරි නිසා. ඇයි? නැගිට්ටවන්න බෑ, ඉන්දවන්න බෑ, වේදනාවයි, කෑ ගහනවා. තුවාල වලින් සැරව ගලනවා. පොරවගෙන ඉන්න සිවුරු සැරව වලින් තෙමිලා. ඒ විතරක් නෙමෙයි, ඇඳ ඇතිරිලිත් තෙමිලා. කොට්ට මෙට්ට වලටත් සැරව ගමන් කරලා. සිවුර ඇඟට ඇලිලා. ඊළඟට සිවුර ඇඳ ඇතිරි වලට ඇලිලා. ඇඳ ඇතිරිලි මෙට්ටට ඇලිලා. තිස්ස හාමුදුරුවෝ උඩු බෙලි අතර හිටියා නම් ඒ විදිහමයි. හැරෙන්න පෙරලෙන්න බෑ. මිහි මත අසීමාන්තික දුකක් විඳිනවා. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාලා අපේ භාග්‍යතුන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ව දැක්කා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණොත් මේ ජීවිතයෙන්ම මේ දුක්ඛිත සංසාරයෙන් එතර යන බවත් දැනගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ගේ කුටිය හොයාගෙන වැඩියා. මේ ශරීරයෙන් සැරව ගලන්ඩ පටන් ගත්ත කාලේ තමයි තිස්ස හාමුදුරුවන්ට අනුවර්ත නාමයක් පටබැඳුනි, පුති කියලා. පුති ගත්ත තිස්ස. පුති කියන්නේ වැගිරෙනවා. එනම් ශරීරයෙන් සැරව වැගිරෙන තිස්ස හාමුදුරුවෝ. එදා ඉඳලා හැඳින්නේ පුතිගත් තිස්ස. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තිස්ස හාමුදුරුවන්ව බලලා ගිනිහල්ගේ පැන් උණු කරවලා සියලු කටයුතු නිමා කරලා නාන ඔරුව වලට පැන් දාලා එල්මරල තිස්ස හාමුදුරුවන්ගේ ඇඳ නාවන තැනට අරගෙන යන්න භාග්‍යතුන් වහන්සේ ඔසවා ගන්න එක පැත්තකින් අත තිබ්බා. ශ්‍රී හස්තයේ තබනකොට භික්ෂුන් වහන්සේලා අවසර ඉල්ලුවා, ස්වාමීනි අපි අරන් එන්න. ඇඳ ගෙනිච්චට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ අනුභවයෙන් භාග්‍යතුන් වහන්සේ මේ කාර්යයන් කරන්න ඇත්තේ තිස්ස හාමුදුරුවෝ නැගිට්ටවලා සිවුර අයින් කරලා හොඳට හෝදලා
ඇඳ ඇතිරිලි ආදියත් ඇඳත් හොඳට හෝදලා සිවුරත් වනල තිස්ස හාමුදුරුවන්ව භාගිතුන් වහන්සේ හොඳට නැව්වා. තිස්ස හාමුදුරුවන්ගේ හැම තුවාලයක්ම පිරිසිදු කළා. තිස්ස හාමුදුරුවන්ට හොඳ සනීපයක් ලොකු පහසුවක් දැන් දැනෙනවා. මේ වෙනකොට සිවුර වේලිලා තිබුණා. බුදුරජාණන් වහන්සේ සිවුර ගෙන්නගෙන තිස්ස හාමුදුරුවන්ට අන්දලා අඳන සිවුරත් අරගෙන සෝදලා වනලා වේලුනාට පස්සේ එය නැවත අන්දවල සිවුර පොරවලා පිරිසිදු කරපු ඇඳි උන්වහන්සේ නැවත සැතපෙව්වා. මේ උපස්ථාන ටික කරලා ඉවර වෙලා තමයි අපි බුදුරජාණන් වහන්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නෙන් ධර්ම දේශනා කොට වදාළේ. අචිරං වතයං කායෝ පටවින් අදිසෙස්සති චුද්දෝ අපේත විඤ්ඤාණෝ නිරත්තංව කලින්ගර. අචිරං වතයං කායෝ මේ කයට චිර පැවැත්මක් ස්ථීර බවක් නෑ. පටවින් අදිසෙස්සති චුද්දෝ අපේත විඤ්ඤාණෝ නිරත්තංව කලින්ගර. යම් දවසක මේ කයින් ආයුෂය උෂ්ණය විඤ්ඤාණය කියන ධර්මතා තුන පහ වෙලා ගියා නම් නිරත්තංව කලින්ගර. වැඩකට ගන්න බැරි දරකඩක් වගේ මේ සිරුර පටවින් අදිසෙස්සති මේ මහ පොළොව මත ඇද වැටෙනවා කියන ගාථා රත්නේ දේශනා කරලා එය මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසානයේ ධර්ම ශ්‍රවණය කරපු බොහෝ දෙනා පිළිවෙලින් මඟඵල ලැබුවා. රෝගී වෙලා හිටපු පූතිගත්ත තිස්ස හාමුදුරුව සෞඛ්‍යලිස් නසල රහත් වුණා. ඒ රහත් භාවය ලබලා උන්වහන්සේදා පිරිනිවන් පෑවා. අපි බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ගේ දේහය ආදාහනය කෙරෙව්වා. ධාතුන් වහන්සේලා ගෙන්න ගත්තා. පූජා පවත්වන්න සුදුසුයි කියලා දේශනා කළා. රහතන් වහන්සේලා නම් දන්නවා තිස්ස හාමුදුරුවෝ නැවත සසරට නොඑන්නම සසරින් සමුගත්ත කියලා. ඒ වුණාට පෘථග්ජන භික්ෂුන් වහන්සේලායි බව දන්නේ මොකවත්. එක දවසක් දම්සභා මණ්ඩපේට රැස් වෙලා භික්ෂුන් වහන්සේලා කතා කරනවා තිස්සට මොනවා වෙන්න ඇද්ද? තිස්ස කොහේ ඉපදෙන්න ඇද්ද කියලා. මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ දම්සභාවට වඩින වෙලාව. දැන් මේ භාග්‍යතුන් වහන්සේ වඩිනකන් තමයි රැස් වෙලා මේ සාකච්ඡාවේදීලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බුද්ධාසනයේ වැඩ ඉඳලා අහනවා මහණෙනි මම එන්න කලින් කිනම් සාකච්ඡාවකද හිටියේ? ස්වාමීනි අපි තිස්ස හාමුදුරුව ගැන කතා කළේ. තිස්ස හාමුදුරුව කොහේ ඉපදුනාද දන්නේ කියලා. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි තිස්ස නැවත මේ සංසාරයට එන්නේ නැහැ. තිස්ස සසරින් මිදුනා. තිස්ස උතුම් අමා මහ නිවනින් සැනසුණා. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරාම පින්නතුනි මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් නැවත ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතයෙන් සංසාරයෙන් එතර යන්න තරම් තිස්ස හාමුදුරුවන්ට පිං තිබුණා නම් ඒ තරම් පිනක් තිබිලත් මේ තරම් කාලයක් මේ රෝගයෙන් පීඩා විඳියයි කියලා. පින්නතුනි මේක හුඟක් පරණ ප්‍රශ්නයක්. අතීතයේ ඉඳලා වෙන ප්‍රශ්නයක් අදත් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක්. කුඩා කාලේ ඉඳලා සිල් ගත්ත මනාව තෙරුවන් සරණ ගිය
නිතර නිතර දම් පැන් දුන්න හැමෝටම කීකරුව කටයුතු කරපු ප්‍රසංසාවට ගෞරවාදරයට පාත්‍ර වෙච්ච යම් කෙනෙක් හදිසියේ මෙවන් අවාසනාවන් අසනීපවලට ගොදුරු වෙනකොට වෙනත් කිසියම් කරදරවලට මුහුණ පානකොට කෙනෙක් අහනවා මෙච්චර පින් කරලා මෙච්චර දන් දීලා මෙච්චර සිල් රැකලා ජීවත් වෙච්ච එවන් අයටත් මෙහෙම වෙනවද කියලා. සමහර අය ඇවිල්ලා කියනවා මේ ජීවිතේ නම් කරපු පාපයක් නෑ. නමුත් වෙච්ච දේ හිතාගන්න බෑ කියලා. සමහර අය තීරණය කරනවා ඔය සිල් ගන්නවා දන් දෙනවා ගුණ පුරනවා කියන එවුවා වැඩක් නැති වැඩ. එහෙම වැඩක් තියෙනවන අහවල්ලුන්ට ඔහොම වුණේ ඇයි කියලා අහන අයත් ඉන්නවා. ඉතින් පින්නතින මේ ප්‍රශ්නේ මේ විදිහට මාදත් තියෙනවනි. එවන මේ අලුත් ප්‍රශ්නයන් නෙමේ. මේක එදා භාගිතුන් වහසගේ කාල ඉඳලම තිබිච්ච පරණ ප්‍රශ්නයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට හොඳට උත්තර දුන්නා. මහණෙනි මේ ජීවිතෙන් තිස්ස හොඳට ගුණ පිරුවට තිස්ස විසින් පෙර ජීවිතයේ කරගත් අකුසල කර්ම වලට වග කියන්න වෙන කෙනෙක් නෑ. ඒක තිස්සම තමයි වග කියන්න ඕනේ. තිස්සම තමයි ඒක ඉවර කරන්න ඕනේ. මෙහෙම කරුණ දක්වහම මේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොනවද තිස්ස කරපු අකුසල කර්ම? මොනවා නිසාද තිස්සට මෙහෙම වුණේ? අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ තිස්ස කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකේ ඉපදිලා කුරුළු වැද්දෙක් ජීවිකා වෘත්තිය පවත්වගෙන ගියේ කුරුල්ලෝ අල්ලලා ප්‍රභූවරුන්ට විකුණලා. විකුණලා ඉතුරු වෙන කුරුල්ලු තිස්ස මැරුවා. පස්සේ මස් ගන්න හිතාගෙන. නමුත් පින්නතුනි හැන්දෑවේ මරලා උදේ ගිහිල්ලා බලහම මරාපු සත්තු කුණු වෙලා. ඒ මස් නරක් වෙලා. වෙළඳපොළට ගෙනියන්න සුදුසු මට්ටමක නැහැ. තිස්ස මහන්සි වෙලා අල්ලපු සත්තු. නමුත් දැන් නිකම් මහක දාන්න වෙලා. තිස්ස කල්පනා කළා මගේ මහන්සිය මේ අහක යන්නේ මගේ මහන්සිය. ඒ මහන්සිය අහක නොයන්න ඕනේ. මොකද්ද මං ඒකට යොදන විකල්පය කියලා. මේ වැද්ද කල්පනා කළා මං මෙවුන් හැන්දෑවට ගෙනල්ලා මරන්නේ නැහැ. උදේට මරනවා. හැබැයි මට රෑතිස්සේ මේ සත්තු රකින්න බෑ. ආන් ඒක හින්දා මේ සත්තුන්ගේ කකුල් දෙකම පොඩි කරනවා. ගහලා තලලා කුඩු කරනවා. කුරුල්ලට ඊට පස්සේ ඉගිල්ලෙන්න බෑ කොහොමවත්. මොකද මේ පාද දෙකේ ශක්තිය තියෙන්න ඕනේ ආරම්භයක් ගන්න. ඒ විතරක් නෙමෙයි. තිස්ස මේ කුරුල්ලන්ගේ පියාපත් අල්ලලා පොඩි කරලා පියාපත්වල ඇටකෝටුත් කැඩුවා. දැන් තටු ගැහුවට හුලං පිරෙන බවක් නෑ. සත්තු මැරිලත් නෑ. හැබැයි අසීමාන්තික වේදනාවක් විඳිනවා. පහුවදා තිස්ස මේ සත්තු ඔක්කොම මරාගෙන වෙළඳපොළට යනවා. මහණෙනි මෙවන් වූ කර්මය නිසා සසර බොහෝ කාලයක් සතර අපායාදී දුක් විඳා තිස්ස මේ කාලේ මනුස්ස ලෝකේ ඉපදුනා. බුද්ධාන්තරේකයි උපත ලැබුණේ. තිස්සගේ පෙර පිනුත් තිබුණා මම් මුණ ගෙහෙන්න එන්න තරම්. ඒ නිසා ශාසනය පැවිදි වෙලා තිස්ස හුඟක් ගුණ පිරුවා. නමුත් පින්නතුනි මේක තිස්සගේ අන්තිම ආත්මේ. තිස්ස පෙර කරපු අකුසල කර්මයන්
වෙන විඳවන්න කෙනෙක් නෑ. තිස්සම විඳින්න ඕනේ. ආන් එහෙම අකුසල කර්මයක් තිස්සට විපාක දුන්නා. මොකද්ද කර්මය? අර කුරුල්ලන්ගේ පාද දෙක තලලා පියාපත්වල ඇටකෝටු කඩලා ඔවුන්ට දුන්න වේදනාව. අන්තිමට මරල කරගත්ත ප්‍රාණඝාත අකුසලයේ. මේ අකුසල් ටික තමයි තිස්සට මේ විපාක දෙන්නේ. ඒකයි තිස්ස මාස ගානක් මේ කුෂ්ට රෝගෙන් පීඩා විඳින්නේ. අන්තිම කාලේ තිස්සගේ ඇටකෝටු බිඳිලා ගියේ තිස්ස කරපු අකුසල කර්මයේ හින්දා. මහණෙනි, ලෝක ස්වභාවය මේකයි. සංසාරේ හැටි මේකයි. කර්මයට බය විය යුතුයි කියලා දේශනාවක සඳහන් කළේ නිසා. ඒ කර්මයට බය විය යුතුයි කියලා කිව්වේ. අද තමන් යම් කර්මයක් කරනවා නම් ඒක පස්සේ කාලෙක නැවත තමන්ම හොයාගෙන එනවා. තමන්ටම බලපෑම් කරනවා. එහෙමනම් මේ ජීවිතයේ කර්ම රැස් කරනවා කියලා කියන්නේ ඊළඟ භව වලට විඳවන්න දුක් හම්බ කරනවා කියන එකයි. සමහර අය පෙර කරපු කුසල් නිසා සුගතියේ ඉපදිලා ජීවිතය අකුසලෙන් පුරව ගන්නවා. තව සමහර අය පෙර කරපු කුසල මහිමෙන් මනුලව ඉපදිලා සුගතියේ ඉපදිලා බොහෝසේ පින් රැස් කර ගන්නවා. නමුත් තිස්සත් හිටියේ කාශ්‍යප භාගිතුන් වහන්සේගේ ශාසනයේ තියෙන කාලේ. භාගිතුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් තිස්ස ප්‍රයෝජනයක් අරගෙන නැහැ ඒ කාලේ වැද්දෙක් හැටියට. ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා කාශ්‍යප භාගිතුන් වහන්සේ මොන තරම් දේශනා කරන්න ඇද්ද? තිස්සට ඒව ඇහුන්නේ නැහැ වගේ. තිස්ස තමන්ගේ පෞකාර රස්සාව හිම්මම කරගෙන ගියා. තිස්ස විතර තිස්ස හාමුදුරුව විතර දෙහෙම කරලා තියෙන්නේ. දර අපි මොනවද කරන්නේ? භාගිතුන් වහන්සේ කොයි තරම් පැහැදිලිව මොන තරම් අපූරුවට නිර්මල ධර්මරත්නය දේශනා කළාද? සසර ස්වභාවය අපට කියලා දුන්නද? සසර දික් කරගන්න හැටිත් සසරින් මිදෙන හැටිත් භාගිතුන් වහන්සේ මැනවින්ම දේශනා කළා. අකුසල් වල යෙදෙනවා නම් විපාකයක් දේශනා කළා. නමුත් පින්නතුනි, ඒ කරුණු එච්චර පැහැදිලිව දේශනා කරලා තියෙනකොටත් ඕනතරම් දේශනාවෙන් අහන්න ලැබෙනකොටත් හිතලා බලන්නකෝ, අපි තාම පස්පවින් ඈත් වෙලාද කියලා? අනුන්ට හිංසා පීඩා කරන එක නවත්තලාද කියලා? අනුන්ව තලාපෙලා වේදනාවට පත් කරන එක නවත්තලාද කියලා? සමහරලාට අතින් පයින් ගහන්න නැති වුණා. මානසික වේදනා කොච්චර උපද්දවනවද? එහෙම කටයුතු කරන අය මේ බුද්ධෝත්පාදයේ තුල නමුත් කොච්චර ඉන්නවද? පෙරපින් මදි නිසා. නමුත් ඔවුන්ට අවසානයේ මහා දුක් කන්දරාවකට මූණ පාන්න සිද්ධ වෙනවා. හැමදාම ජීවිතයේ ඔහම ශක්තිමත් විදිහට තියෙන්නේ. වයසට යනවා. ලෙඩ වෙනවා. ශරීර ශක්තිය නැතුව යනවා. මෙන්න මෙවන් කාලවල තමන් කරගත් අකුසල කර්ම තමන්ට මතක් වෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ කුසල් රැස් කරන්න හැකියාවක් නැහැ. දැන් නැකිට ගන්න බෑ. කායික ශක්තිය නැහැ. බිය පැහැදම් කරන්න මුදල් නැහැ. ප්‍රශ්න රාශියක් තියෙනවා. නමුත් තමන් කරගත් අකුසල කර්ම නිමක් නැතුව තියෙනවා. මේ අකුසල කර්මත් එක්ක මේ විදිහට මිඳලා මැරිලා ගියොත් නම් ඒකාන්තව නිරේ උපදින්න වෙන බවත් දන්නවනම් දැන් මොනතරම් බයක් තමන්ගේ හිතේ තියෙනවද? අන්න ඒක නිසා
අපි උත්සාහ කරන්න ඕනේ. අපි වීරය කරන්න ඕනේ. අපි යෙදෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම මාර්ගය තුළින් මේ සංසාරී දුගතියෙන් අතමිදින වැඩපිළිවෙලට යන්න. පින්නතුනි තිස්ස හාමුදුරු භාග්‍යතුන් වහන්සේගේ පිහිට ලැබිලා තමන්ගේ දුක සදහටම කෙරවල කරගත්තා. මරණය ඔබ සොයාගෙන මම සොයාගෙන ඕනෑම මොහොතක එන්න පුළුවන්. අද පින් කර කර හිටියත්, අද සිල් රැක රැක හිටියත්, පැවිදි ජීවිත ගත කරමින් හිටියත්, ඒ ගත කරන ජීවිතය මොකද්ද? ඒක කර්මයට සාධාරණ නෑ. මේ කවුද කියන කාරණාවත් කර්මයට සාධාරණ නෑ. මේ කර්මය කියන ධර්මතාවයේ සියලු සත්වයාට එකම විදිහට විපාක දෙනවා. අන්න ඒක නිසා මෙදා තිස්ස හාමුදුරුවෝ එදා කරපු අකුසල කර්ම ටික මේ ජීවිතය තුළම විපාක දෙනවා. නමුත් අවසානයේ සව් කෙලෙස් නසල රහත් වෙනවා. කරපු අකුසල් විපාක දුන්නා වගේම කරපු කුසල කර්ම විපාක දෙන්නේ නැද්ද? කුසල කර්මත් ඒ විදිහටම විපාක දෙනවා. එහෙමනම් පින්නතුනි, අපි මුල ඉඳලම මතක් කළා සසර අපි කරපු අකුසල කර්ම ඕන තරම් තව තියෙනවා අපට විපාක දෙන්න. තාම විපාක දුන්නේ නැහැ. තව මොහොතකින් විපාක ආරම්භ වෙන්න පුළුවන්. ජීවිතේ නැතිම වෙන්න පුළුවන්. බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් අපිට තියෙනවා. අපිත් එයින් ප්‍රයෝජන ගන්නවද? අපිත් එයින් ප්‍රයෝජන අරන්ද කියන කාරණාව අපිට හිතන්න වෙනවා. පින්නතුනි, මරණය කියන එක ඕනෑම මොහොතක එන්න පුළුවන්. මේ ජීවිතේ හැම කරුණක්ම වගේ මරණේ පැත්තටම තමයි හැරිලා තියෙන්නේ. එදිනෙදා ඔබ මම කරන බොහෝ කටයුතු ගැන හිතලා බලන්න. මැරෙන්න හේතුවක් නෙමෙයිද කියලා. පලංචියක වැඩ කරන කෙනා පලංචියෙන් වැටිලොත් මැරෙන්න පුළුවන්. රතයක් පදවන කෙනා රතේ හැපිලා මැරෙන්න පුළුවන්. ආහාර අනුභව කරන කෙනා ආහාර හිර වෙලා මැරෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් කරන කටයුතු ගැන හිතන්න. අවියක් පාවිච්චි කරන කෙනා තමන්ගේ අවිය පුපුරලාම මැරෙන්න පුළුවන්. බෝම්බයක් සංගවගෙන ඉන්න කෙනා ඒ තුලින්ම මැරෙන්න පුළුවන්. ජීවිතයේ තියෙනවා ලොකු ආපදාවක්. හැම පැත්තෙම ආපදාම තමයි තියෙන්නේ. බැලූ බැලූ තැන තියෙන ආපදා. ඒ ආපදාවක් හේතු කරගෙන මේ ජීවිතේ නැති වුණොත් ඊළඟට ලැබෙන ආත්මය සුගතියක ලබන්න නම් මොනවද කරන්න ඕනේ? කුසල් රැස් කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට උතුම් තිසරණයේ මත පිහිටලා පංචශීලය ආරක්ෂා කරගන්න ඕනේ. යටත් පිරිසෙන් පන්සිල්වත් මනවින් සුරක්ෂිත කරගත යුතුයි. ඉඳලා හිටලා සමාදන් වෙන පංචශීලයේ සමාදන් වෙලා මොහොතක් යනකොට බිඳෙනවා නම්, බිඳුන බව තමන් දන්නෙත් නැත්තම් දැනගෙනත් බිඳ ගන්නව නොදැනත් බිඳෙනවා. පින්නතුනි හිතලා බලන්නකෝ, මේ ජීවිතේ කොච්චර පන්සිල් ගත්තද කියලා. සමාදන් වුණ බව ඇත්ත. කොච්චර ප්‍රමාණයක් ආරක්ෂා කරලා තියෙනවද? කී කාලයක් ආරක්ෂා කරලා තියෙනවද? එක දවසක් හරියට මිඳලා තියෙනවද? එමෙ හිතලා බලනකොට
අපිට තේරෙන අපි කොච්චර පරාජිතද කියලා. අපාය පැත්තටම නේද හැරිලා ඉන්න කියලා. ජීවිතයේ ආපදාව කොතනද කියලා අපි දන්නේ. සුළි සුළඟක් එනකොට කලින්ම දැනගන්නවා. ගංවතුරක් එනකොට කලින් කියනවා අයින් වෙන්න කියලා. වාන්දුරුට අරිනකොට පල්ලෙහින් යන්න කියලා කියනවා. නාය යෑමක් තියෙනකොට කලින් කියනවා නාය යන්න ආසන්නයි අයින් වෙන්න කියලා. තවත් නොයෙක් අවස්ථා පිළිබඳව හිතන්න. එළඹෙන්න තියෙනවා නම් යම් උපද්‍රවයක්. ඒ උපද්‍රවයෙන් බේරෙන්න කලින් දැනුවත් කරන තැන් කොච්චර තියෙනවද? අපි ආරක්ෂා වීම උදෙසා කොච්චර දේවල් කරනවද මේ ආපදාවෙන් බේරෙන්න? කොයිතරම් දේවල් රැස් කරනවද මේ කාලේ හිතලා බලන්න. ලෝකේ පුරාම පැතිරිලා ගියපු වසංගතයක් තියෙනවා. හැමෝගෙම ගෙදර දොරකඩට මාරියා ඇවිල්ලා වගේ. කොහොමත් මාරියා ළඟම ඉන්නවා. නමුත් දැන් අලුත් මාරියෙක් අපිට ඉන්නවා. වසංගතයක්. කවද හැදෙයිද? කවුරු ජීවත් වෙයිද? කවුරු මැරෙයිද? තීරණයක් නෑ. දවසින් දවස දවසින් දවස මරණ ප්‍රමාණය ඉහළ යනවා. වැළඳෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ අතරට ඔබත් එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ ආදී තවත් නොයෙක් ආපදාවන්ම ජීවිතේ පිරিলা. ආපදාව එළඹිලයි තියෙන්නේ. එළඹෙන්න ආපදත් ගොඩක් තියෙනවා. නමුත් නැත්තේ මොකද්ද? කලමනාකරණය. බාහිර ලෝකේ නම් ආපදා එනවා කියනට අපි ආපදා කලමනාකරණය කරනවානේ. නමුත් අපි අපේ ජීවිතය සම්බන්ධයෙන් ආපදා කලමනාකරණයක් කරන්න කල්පනාවක් නැහැ. හදිසියේ මැරුණොත් මොකද වෙන්නේ, මොකද කරන්නේ කියන කාරණාව පිළිබඳ තීරණයක් නැහැ. යම් මොහොතක ඇස් දෙක පියවෙන්න ඕන මෙන්න කියනකොට මෙලවින් සමුගන්නේ ගිනි දැල් පේන්න ගත්තොත් පින්නතුනි මොකද කරන්නේ? කාටද කියන්නේ? කරගන්න බැරි වෙච්ච දේවල් නැගිටලා ඇවිල්ලා කරන්නද? මොකවත් කරන්න බෑ. නමුත් මොනවාගේ මානසිකත්වයක් ඇති වෙයිද ගිනි දැල් පේන්න ගත්තොත්? ගිනි දැල් පෙනි පෙනී දවස් ගණන් ලත වෙන්න වුණොත් කාටද කියන්නේ, මොනවද කරන්නේ? ඔබට මට එහෙම නොවෙයි කියලා කියන්න පුළුවන්ද කාටවත්? එහෙම වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. එහෙමනම් හැමෝම සූදානම් වෙලා ඉන්න ඕනේ මරණය ඕනෙම වෙලාවක එන්න පුළුවන්. නමුත් ඒ මරණයට එන ඕනෙම වෙලාවක මූණ දෙන්න මම සූදානම්ද කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕනේ. වහ වහ කුසල් වර්ධනය කරන්න ඕනේ. වහ වහ කුසල් කරලා ජීවිතේ කුසලයෙන් පුරවලා දානෙනුත් සම්පූර්ණ කරන්න, සීලෙනුත් සම්පූර්ණ කරන්න, මරණයට මූණ දෙන්න වෙන ඕනෑම මොහොතක බය නැතුව මූණ දෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න. ආන් එදාට අපට තියෙන ලොකු සතුටක්. දවසින් දවස දවසින් දවස අපට උපදින්නේ සතුටක්. ජීවත් වුණත් ඔහුට හොඳයි, මැරුණත් හොඳයි. මොකද මැරුණොත් මීට වඩා හොඳ තැනක උපදිනවා. අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගණන් අසංඛ්‍ය ගණන් භුක්ති විඳින්න සම්පත් හම්බ කරලා තියෙන්නේ. මේ හම්බ කරන ලෞකික සම්පත් මේ ජීවිතේවත් පෝෂණය කරලා දෙන්න මදි. ඒ නිසා හැමදාම හම්බ කරන්න වෙනවා. භාගිතුන් වහන්සේ මාපුන්‍ය භායි කියන සූත්‍රය දේශනා කරනකොට පැහැදිලිව දේශනා කොට වදාළ මහණෙනි, පින කියන්නේ සැපේට නමක්. යම් සත්වයෙක් සැප කැමති නම්
ඔවුන් විසින් පින් රැස් කරගත යුතුයි. එමනම් ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව, ජීවිත අනතුරක් නැතුව ජීවත් වෙන මේ මොහොතේ පින්නතිනි වහවහා කුසල් රැස් කරන්න ඕනේ. ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරන්න ඕනේ. ආන් එදාට හොඳට මග වියදම් අපි ගාව තියෙනවා. ඕන දුරක් යන්න මග වියදම් තියෙනවා. ඔබ ඔබෙන් අහන්න ඕනේ, ඔබ ගාවත් මග වියදම් තියෙනවද කියලා. හැමෝම තමන්ගෙන් පෞද්ගලිකව ප්‍රශ්න කරන්න මං ගාව මග වියදම් තියෙනවද කියලා. අද මැරුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න. අද නොමැරෙන්න හේතුවක් නැහැ. මැරෙන්නමයි හැම හේතුවක්ම තියෙන්නේ. ආන් එහෙම හිතලා සූදානම් වෙන්න. ඔබ මම පෙර කරපු කර්ම එහෙම්මමයි. නැවත නැවත කර්ම කරලා අකුසල් පැත්ත පුරවනවට වඩා තියෙන පව්කන්දෙට දූවිලි මාත්‍රයක්වත් නැවත එකතු නොකරන්ඩ බුද්ධාන්තරයක් ලැබිලා තියෙන වෙලාවේ අපිට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. අපිට වීරිය තියෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාවයි වීරියයි දිනු කරලා අකුසලයෙන් ඈත් වෙලා කුසලයෙන් පෝෂණය වෙන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. රාගක්ඛයෝ නිබ්බානං.